හොඳයි එන අසාලිමේ පොත් ගන්න පේපර එකේ වීඩියෝ එක මම දාන්නම් පුතේ ඒක දාන ගමන් ඉන්නේ ඒ වීඩියෝ එක මම දාන්නම් සමහරට හෙට වගේ වෙනකොට ඔයාලට ඒක ගන්න පුළුවන් වෙයි රයිට් දාපු ගමන් ඒක අඩුපාඩු ටික හදා ගන්න හොඳේ හොඳයි එහෙනම් අපි අසාලිමේ පොත අරගෙන අද දිනේ ලියන්න දිනේ ලියන්න හොඳයි ගොඩක් ලේසි වචන ටිකක් දෙන්න අද හොඳද හරි එහෙනම් අපි ලියමු වචන දෙන්නේ හරි සූදානම්ද වචන පහක් ලියන්න සූදානම්ද පහයි දෙන්න පහයි ලියන පළවෙනි වචනය ඉහේ වචන කියන්නේ වචන තුනේම දෙන්නේ බලු තුනේම තියෙන දෙකේම තියෙන ඉහේ මලක් පිපුණා ඉහේ මලක් පිපුණා ඉහේ මලක් පිපුණා සහරි ඉහේ මලක් පිපුණා හරි සර් ඊළඟ එක අධික වර්ෂාව අධික වර්ෂාව හරි සර් හරි සර් හොඳයි ඊළඟ එක මොර සූරණ වැස්ස හතරවෙනි එක කැඳ හැලිය හරි සර් ඔව් ඊළඟ එක ආණ්ඩි හත් දෙනා
ආණ්ඩි හත් දෙනා දන්නව මේ ඔයාලා නේද? ආණ්ඩි හත් දෙනා ආණ්ඩි හත් දෙනා හොඳයි එහෙනම් මුලින් ඉඳලා නැවත බලන්න මොර මේ පළවෙනි එක ඉහි මලක් පිපුණා දෙවැනි එක අධික වර්ෂාව තුන්වෙනි එක මොර සූරණ වැස්ස හරි නේද මොර සූරණ වැස්ස ඔව් හතරවෙනි එක කැඳ හැලිය පස්වෙනි එක ආණ්ඩි හත් දෙනා ආණ්ඩි හත් දෙනා හොඳයි එහෙනම් අපි බලමු පාට පෑනක් පැන්සලක් අරගෙන හරි වැරදි දාන්න සූදානම් වෙන්න නේද ඉක්මනට අපි මේක කරමු හරි අකුරු අතර පරතරයේ තියෙද බලන්න පුතේ ඒ වගේම අකුරු වල ප්‍රමාණය බලන්න නේද රූලෙන් පහළට ගිහිල්ලාද රවු අකුරු තියෙනවද ඒවා හොඳට බලන්න ඕනේ right මෙන්න එහෙනම් පළවෙනි එක අපි ලියමු ඉහි මලක් පිපුණා ඉහි ඔව් දුරස් කරන්න මලක් පිපුණා කියලා ලියනකොට කොහොමද මූර්ධජ නයන්න එන්නේ පිපුණා ඉහි මලක් පිපුණා ටයිප් දෙක අධික වර්ෂාව ආ මෙතන පුතේ මහ ප්‍රාණ දයන්ද අධික අධික වර්ෂාව වර්ෂාව කියන දන්නව දැන් මූර්ධජ ඡායන් හොඳයි මෙන්න ඊළඟ වචනය මොර සූරණ වැස්ස මොර සූ මෙතන දීර්ඝ කොම්පාපිල්ලෙන් මොර සූරණ සූරණ කියනකොට ඔව් දාන්තජ නයන් වැස්ස වැස්ස හරි හොඳට අකුරු බලන්න අකුරු වල අඩුපාඩු තියෙනවා හරි දාන්න එපා හදා ගන්න පුතේ හොඳයි මෙන්න ඊළඟ එක කැඳ හැලිය කැඳ සංයක දයන් වෙනවා කැඳ හැලිය මූර්ධජ ලියන් වෙනවා මූර්ධජ ලියන් කැඳ හැලිය හරි නේද රයිට් අවසානෙක ආණ්ඩි හත් දෙනා ඔ ආණ්ඩි සංයක දයන් ඩි ආණ්ඩි හත් දෙනා ආණ්ඩි හත් දෙනා ඔන්න දැන් දුක බහින් පහෙන් පහයි ඔ අකුරු පහේ පහේ පහනම් තරු දෙකයි පහෙන් හතර සවි දුද්ද පහෙන් හතරයි හා හා සර් මිනි වැරදි වචන තුන් වතාවක් ලියන්න හොඳද පොතේ පහල තුන් වතාවක් ලියන්න හරි එහෙනම් අපි සිංහල පාඩමට යමු නේද සිංහල පාඩමට
අසාලිමින් පොතේ වැඩ කරපු කෙනෙක් මට පෙන්නන්න පුතේ. කවුද පෙන්නන්නේ? ගිනුකගේ බලමු පොඩ්ඩක්. ගගනේ චුට්ටක් පේන්නේ. ගිනුක පෙන්නන්න. පෙන්නන්න ගිනුක. හරි. හොඳයි. කො වැරදි නිවැරදි කරපුවා තැනක් තියෙනවා නම් පෙන්නන්න මට. නැතුලි පෙන්නන්න. හරි. වැරදි නිවැරදි කරපු තැන්. හරි ටිකක් බලමු ටිකක්. හොඳයි. හරි හරි. හොඳයි. අන්න ඒ විදිහට තමයි පුතේ. මේ ඒ විදිහට අපට නේද මේක අඩුපාඩු හදන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි සිංහල පොත ගනිමු. සිංහල පොත අරගෙන අද දිනේ ලියන්න කියලා අපි පාඩම සූදානම් වෙමු. හරි. අපිට තියෙන්නේ දැන් ටිකක් වේගෙන් යන්න. නේද? ඉතින් මේ ඔයාලා දන්නවා දැන් අපි ඉංග්‍රීසි කියන පාඩම කරේ නැහැ. ඒක ඔයාට ලැබෙනවා ඉංග්‍රීසි කියන එක. ඒක ලේසි මම අද අසල්ලිමටත් ඒකෙන් ටිකක් දුන්නා. මේ ඊට පස්සේ තව පොඩි පොඩි පාඩම් ටිකක් තියෙනවා. මේ ඔයාට එවන්න හොඳේ. ඒ ටික මම එවන්නම්. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මේ අපි ලිපියක් ලියීම ලිව්වනේ නේද? ලිපියක ආකෘතිය ඔයාලා දන්නවා. මේ ලිව්වා කියන එක දැන් ඔයාලා කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයාලට ලිපියක් ලියන්න පුළුවන් පාසල් නේද නේවාසිකාගාරයක ඉන්න මේ ඒ වගේ මේ පෞද්ගලික ලිපියක් ලියන්නට අවස්ථා තුනක් දෙන්න ඕනේ. එකක් තමයි ඔබේ පාසලේ නේවාසිකාගාරය කියන්නේ හොස්ටල් එකේ නැවතිලා ඉන්නේ දුවෙක් පුතෙක් ඔබයන් සිතා හොස්ටල් එකේ දැන් ඔන්න ඔයා ඉන්නවා. මේ අම්මට පියාට ආච්චිට සීයාට විස්තර දන්වන ලියුමක් යවන. ඔයාගේ විස්තර දන්වන ලියුමක් යවන. තව එකක් තමයි මේ මගේ හොඳම මිතුරා මිතුරිය අසනීප වී සිටින බව දැනගත් විට ඒ පිළිබඳ තොරතුරු විමසමින් ලිපියක් යවන. නේද? ඊට පස්සේ ඔබ මේ පවුලේ ඉදිරියේදී යාමට බලාපොරොත්තු වන විනෝද ගමනකට ඔබේ යහළුවෙක් යෙහෙළියෙක් සහභාගී කර ගැනීමට කැමැත්ත විමසමින් ලිපියක් යවන්න. අන්න ඒ වගේ ලියුම් අපිට යවන්න පුළුවන්. රයිට්. ඊළඟට කාටුන් එක ඔයාලා කරා නේද? මම කිව්ව නේද කරන්න කියලා ඒක. කරාද? කාටු? ඔව් සර්. ඔව්. ඒක මොකද කරේ? ඔව් සර්. මාතෘකා ලියා ගන්න ජන ක්‍රීඩා. ජන ක්‍රීඩා ජන ක්‍රීඩා හරි සර් ලියා ගත්තා ජන ක්‍රීඩා
ඔයාලා පාඩමක් තියෙනව නේද මේ රබන් වයමු දොන්තා කියලා පාඩමක් තියෙනව ඔයාලට රබන් වයමු දොන්තා කියන පාඩම මතක ඇති ඔයාලට මොකද්ද රබන් වයමු දොන්තා සර්? ඉතින් ඒකේ තියෙනවා මේ රබන් පද නේද රබන් පද තියෙනවා එතකොට මේ රබන් පද අපි ගායනා කරන්න ඕන කොහමද බංකු රබානක් එහෙම නැත්නම් මහා රබානක් නේද අර බංකු රබන් ගැසීම සඳහා නම් අර බිම තියෙන බංකු රබන් තියෙනවා එහෙම නැත්නම් අපිට සාමාන්‍ය රබානක් ගන්න පුළුවන් දැන් අපි මේ බලමු මේ රබන් පද මේ ජන ක්‍රීඩා වාක්‍ය රබන් කියන්නේ රබන් වාදනය රයිට් අපි බලමු මේ රබන් පද වලට මොනවද තියෙන්නේ කියලා මේවා ඔයාලා තාලයට ගායනා කරන්නත් ඕන ඔව් මේ තියෙන්නේ රන් රඹුතන් ගස් දෙක යට ගිනි කුකුලන් පස් දෙනයි උන්ට කන්න බත් දෙන විට උරුත් වෙනවා ඔව් අපේ සිංහල පොතේ තියෙන ඉස්කෝලේ. ඔව් ඒක තමයි මම කිව්වේ අපේ ගෙදර තුන් දෙනයි උදාහ ගෙදර තුන් දෙනයි පහළ ගෙදර තුන් දෙනයි තුන් පොළේම නව දෙනයි නේද ගඟෙන්නේ ගොඩ ගඟ අසබඩ ගසක පැණි දොඩම් තකදොන් ගසක පැණි දොඩම් තකදොන් ගසක පැණි දොඩම් ඔන්න රබන් පද මේවා තාලයට රබානෙන් වාදනය කරන්න පුළුවන් අර බංකු රබාන ඒ කියන්නේ බිම ඉඳගෙන ගහන රබන් තියෙනවනේ අන්නේ මේක නේද වමත හුරුයි දොන්තා දකුණ හුරුයි දොන්තා වමත හුරුයි දකුණ හුරුයි දෙකම හුරුයි දොන්තා අවුරුදු කාලයකින් පුතේ රබන් වාදනය කරන්න ගොඩක් වෙලාවට නේද නැත්තම් සුබ නැකතකට නේ සුබ වැඩක් වෙනකොට ඔන්න රබන් වාදනය කරනවා තාක්ක දොන්ඩොන් තේක්ක මල් පිපිලා ඔන්න බලන් සති මෙන්න බලන් සති පාරට අතු නැමිලා රෑන ගිරව් නට තෙයි ගුදන් ගුද පේර දොඩම් වැටතෙයි විටින් විට පේර දොඩම් වැටතේ එද රයි ඒ විදිහට ඉතින් අපිට මේ රබන් වාදනය කරන්න ඕන තියෙන්නේ මේ රබන් පද වලින් වාදනය කරන්න හොඳයි ඔයාලා මේ ජන ක්‍රීඩා යටින් ආයිමත් ලියා ගන්න ඕන රබන් පද කියලා හොඳද රබන් පද කියලා ලියා ගන්න නැවත තරුවක් දාලා ලියන්නේ රබන් පද ලියා ගන්න ඕනද ඔතපත් ඉරංග කලබල වෙන්න එපා මම කියන විතරක් කරන්න ඔව් බෝඩ් එකේ මමත් දීුවා රබන් පද ලියා ගන්න ඕනද තරුවක් දාලා right දැන් ඔයාලා මෙන්න මෙහෙම කල්පනා කරන්න. දැන් ඉතින් මේක අපිට වාදනය කරන්න බෑනේ මේ පාසලේදී නම් මේක වාදනය කරනවා නේද? දැන් ඉතින් ඔයාලට මේක වාදනය කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙතන තියෙන ඔක්කොම ලියන්න ඕනේ නැහැ. හොඳද? ඔක්කොම ලියන්න ඕනේ නැහැ. දැන් Taman gedara රබාන වෙනුවට ඕනනම් අපිට ගන්න පුළුවන් නේද ඒ සද්දේ තියෙන වෙනත් මේ වාදනය කරන උපකරණයක් වෙනත් වාදනය කරන උපකරණයක් අපිට ගන්න පුළුවන් සංගීත භාණ්ඩයක් නැත්නම් ඔය ටිකක් සද්දේ තියෙන මේසයක් නේ ඒ වගේ එකක් වුණත් අපිට ගන්න පුළුවන් දැන් රබානක් නැත්නම් එහෙම නැත්නම් රබානක් හොයා ගන්න පුළුවන් වුණොත් බංකු රබාන එකනම් ගොඩාක් ලොකු දෙයක් හොඳද right දැන් අපිට මෙතන තියෙන ඔයාලා රබන් පද 6ක් ඔය 6න් ඔයාලා දෙකක් ලියා ගන්න තමන්ට වාදනය කරලා පෙන්වන්න පුළුවන් يعني තමන්ට වාදනය කරන්න පුරුදු වෙන්න පුළුවන් කියලා හිතලා දෙකක් ලියා ගන්න දෙකයි ලියන්නේ වාදනය කරලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් දෙකක් ලියා ගන්න වාදනය කරලා
ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. දරුවෝ දෙකයි කියන්නේ තමන්ට මෙතන වාදනය කරලා පෙන්වන්න පුළුවන් රබන් පද දෙකයි කියන්නේ දෙකයි ඔක්කොම ලියන්නේ සලියා ගන්න ඕනද? ඔව් දෙකක් ලියා ගන්න. සලියා හරි අර ලියපුවා මට කියලා පෙන්නන්න එක්කෙනෙක් කවුරු හරි මොකද්දද මේක තමයි කරන්නේ බඩේ මම තනින් පොඩි කැටියක් කාටද කියලා පෙන්වන්න පුළුවන් කාටද ලස්සනද? චමිදුට. ආ චමිදු එකක් කියන්න. 3 4 ගගනට. ඉතින් බලන්න. දපින්නේ ගොඩ ගස අද්ද අස්ස බඩ රතක බැනි දොඩම් තාක දොම් දොන් තාක දොන් ද සතක පැනි දොඩම් තාපදොන් සතක පැනි දොඩක් පොඩක් වැරදි නේද මේ තාල් ඒක මේ තාල් කියන්න ඕන ගංගෙන්නේ ගොඩ ගගාස බඩ ගසක පැනි දොඩම් තකදොන් ගසක පැනි දොඩම් තකදොන් ගසක පැනි දොඩම් ගගන ආ ගගන කියන්න වාදනය කරලා පෙන්නන්නත් පුළුවන් වෙන්නවා ඒක ගෙදරදී පුරුදු වෙන්න හොඳේ ගෙදරදී පුරුදු වෙන්න චමිදු ආ හොඳයි චමිදු කියන්න ජන රඹුටන් ගස් දෙකයි ගිනි කුකුලන් පස් දෙනයි උණ්ඩ කන්න බත් දෙන විට උණුත් එක්ක ලස්සනයි හොඳයි ඔන්න බලන්සකි මෙන්න බලන්සකි පාරට අතු නැමිලා. Very good.
හරි දෙකක් ලියාගත්තද? හරි මම මෙතනින් අයින් වෙනවා. දැන් තව එකක් කියන්න චමිදු. අපියක් කියන්න. දැන් තාම ලියාගත්තේ නැහැ. හරි හරි මම ගෲප් එකට දාන්න. වමත උරුයි දෝත්තා. වමත උරුයි දෝ. දකුණු උරුයි දෝ. වමත උරුයි දකුණු උරුයි දෙකම උරුයි දෝ. හොඳයි. right දැන් මයික් මියුට් කරගන්න. මේකට අපි මෙහෙම වැඩක් කරමු. මේ රබයි වාදනය කරන වීඩියෝ එකක් මම ඔයාලට එවන්නම්. දැන් අපිට බලන්න තිබුණා. දැන් අපිට වෙලා මදි. හරිද? වීඩියෝ එකක් මම ගෲප් එකට දාන්නම්. රබන් වාදනය කරන. අදම දානවා හොඳේ. ඒකත් බලන්න. ඒකත් බලලා ඔයාලගේ අම්මලා තාත්තලා දැන් කපි ටිකක් දානවද? ඔව් ඔව් දානවා දානවා. සර් කපි ටිකක් දානවද? ඔව් දානවා. හරි නේද? ඒකත් බලලා අම්මලා තාත්තලා ගිනුත් උපදෙස් අරගෙන ඕක වාදනය කරන්න පුරුදු වෙන්න. හරි? වාදනය කරන්න පුරුදු වෙන්න ඕන. දැන් මේක කියනවට වඩා වාදනය කරලා පෙන්න නේ? තාක්ක තක්ක දොන් කියනකොට ඒ શબ્දෙ එන්නවා. හොඳයි. ගායනා කරන එකත් හොඳයි. තින් තාලෙට ගායනා කරන්න. නේද? හරි පුතේ. එහෙනම් අපි ඒ පාඩමෙන් අයින් වෙනවා. මේ මෙතන තියෙනවා ඔයාට මම එක ගෙදර වැඩමුත් තියෙනවා ඉස්තෙන් පුරවන්න. ඒ ගෙදර වැඩෙත් කරන්න. හොඳද? ඉස්තෙන් පුරවන්න ගෙදර වැඩෙත් කරන්න. ඔය රබන් පද ටික පාඩම් කරගත්ත නම් හොඳටම ඇති. ඔයිට වඩා රබන් පද ඕනේ නැහැ. ඔය ටික පාඩම් කරගත්ත නම් අපිට හොඳටම ඇති හතර වසරට. තේරුණාද? හරි. එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට. සාහිත්‍ය සමිති තරුවක් දාගන්නේ. සාහිත්‍ය සමිති සමිතියක් කියනක ඔයාලා දන්නවනේ නේද? සාහිත්‍ය සමිතියක් පාසලක පවත්වනවනේ පුතේ. සමිති බෞද්ධ සමිති සාහිත්‍ය සමිති නේද? ඒ වගේ සමිති පවත්වනවා. එතකොට අපේ අයියට මේ තුනමාරේ ඉඳන් පහමාරේ යනකම් පන්තියක් තිබ්බා. ඒ ටික ලියන පිටු කීයක් තියන්න ඕනද? එකයි. හොඳයි දැන් අහගන්නකෝ. ඕ සාහිත්‍ය සමිතිය. පුතේ මේ සාහිත්‍ය සමිතිය අපු සමිතිය කියන එක දැන් ඉස්සරහා මේ වාඩි වෙලා ඉන්නවා නේද? කණ්ඩායමක්. හැබැයි ඊට ඒ කණ්ඩායමෙන් ඉස්සරහින් ඉන්න ඕන සමිතිය මෙහෙවන කවුරු හරි. මෙහෙවන කට්ටිය. සමිතිය මෙහෙවන්න නේද? දෙන්නෙක් විතර ඉන්න ඕන. මේ දෙන්නා නම් අපිට කියන්න පුළුවන් සභාපති සහ ලේකම්. සමිතියක් මෙහෙවන්නේ කවුද? සභාපති සහ ලේකම්. ඔව් සභාපති. ඔය කට්ටිය සභාපති ප්‍රධාන වශයෙන්ම දෙන්නෙක් ඕන. බණ්ඩාර ඔය කට්ටියත් ඕන. සභාපති සහ ලේකම් කියන දෙන්නෙක් ඕනම තමයි. නේද? එතකොට සමිතියක පුතේ විවිධ විශේෂාංග තියෙනවනේ. සාර සභාපති සහ ලේකම් මොකද කරන්නේ? සර් බණ්ඩ වෙන්න. ඔව් බෝඩ් එක පේන්න ඕනේ නැහැ. අහගෙන ඉන්නද තියෙන්නේ? අහගෙන ඉන්න තියෙන්නේ වෙන කතා කරන්න එපා. හොඳද? මම නැවත කියනවා මේ සමිතියක ඔව් මම දැන් කිව්වේ මොකද්ද? මේ සභාපති ලේකම් ඉන්නවනේ. ඊට පස්සේ මේ සමිතිය ආරම්භ කරන්න කලින් මේ සභාපති ලේකණුයි ලේකම් තුමයි මේ ඒ දෙන්න මොකද කරන්නේ? ඒක පිළිවෙලක් හදා ගන්න ඕන. නේද? විශේෂාංග මුලින්ම කරන්නේ මොකද්ද? දෙවණියට කරන්නේ මොකද්ද? තුන්වෙනියට කරන්නේ මොකද්ද? ඔහොමම පිළිවෙලක් හදා ගන්නවා. නැත්තම් අපිට මේ හිතුණු විදිහට කරන්න බෑ. නේද? හිතන විදිහට සමිතිය කරන්න බෑ. මුලින්ම සැලසුමක් හදා ගන්න ඕන. නේ? ඊළඟට තියෙන්නේ කවියක්ද? ඊළඟට තියෙන්නේ වාදනයක්ද?
විශේෂාංග තීරණ සමිතියක් ඇතුළේනේ නාට්‍ය තියෙනවා කවි ගීත ඉදිරිපත් කරනවා ඒ විදිහට හැබැයි මුලින්ම තිබෙන කතාව තමයි සභාපතිතුමා කරන්නේ ඒ කතාවට අපි කියනවා පිළිගැනීමේ කතාව පිළිගැනීමේ කතාව ඒ කියන්නේ සමිතියට සහභාගී වෙලා ඉන්න ගුරුවරු සහ එයාගේ ඉදිරිපිට ඉන්න ළමයි ටික පිළිගන්නවා නේද පිළිගැනීමේ කතාව ඉතින් පිළිගැනීමේ කතාවට පුතේ මේ ඒ පැමිණිලා ඉන්න ප්‍රධාන අයගෙන් ගුරුවරුන්ගෙන් විදුහල්පතිතුමාගෙන් අවසර ගන්න ඕනේ පිළිගැනීමේ කතාව කරන්න කලින් නේද සහභාගී වෙන අයගෙන් අවසර ගන්න ඕන මුලින්ම ඊට පස්සේ පැමිණි ඔක්කොම සාදරයෙන් පිළිගන්නා බව පවසනවා නේද විදුහල්පතිතුමාගෙන් අවසරයි පැමිණ සිටින ගුරුබවතුන්ගෙන් අවසරයි මගේ සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි නේද අද දින සමිතියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි කියලා එයා පිළිගැනීමේ කතාව කරන්න ඕන මුලින් සභාපති ඔය විදිහට ඊට පස්සේ මැද තිබෙන්නේ අර විශේෂාංග නේද නාට්‍යයක් ගීතයක් නේ එහෙම විශේෂාංග කියලා අවසානයේ ස්තුති කතාව තියෙනවා ඒ ස්තුති කතාව කරන්නේ කවුද ස්තුති කතාව ලේකම් මේ ලේකම්ට පුළුවන් ස්තුති කතාව කරන්න ස්තුති කරන්න කාටද අර සමිතියේ විශේෂාංග ඉදිරිපත් කරපු අයට පැමිණි අයට නේද එයාට තමයි ස්තුති කරන්න හොඳයි එහෙනම් අපේ වෙලාව